සුබෝදසනක් වේවා මගේ ආදර අම්මතාතේ දුවේ පුතේ ජනවාරි මාසේ 3 වෙනිදා සඳුදා අද අපේ පාසල් දරුවන්ට පාසල් ආරම්භ කරන දවසක් මගේ ආදර දුවේ පුතේ පරිස්සමින් ඔබ පාසල තුල ජීවත් වෙන්න සෙල්ලම් කරන්න ඉගෙන ගන්න මේ හැම දෙයක් තුලම සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය ආරක්ෂිතව ඔබ ඉන්න මොකද හේතුව මේ වෙනකොටත් ඔමික්‍රෝන් කියන වෛරසයේ පැතිරලා ඉවරයි හුඟක් 45 දිනකට බෝවිලා ඉවරයි. ඉතින් මේ ටික තව හුඟක් යන්න පුළුවන් ඉදිරියට. ඒ නිසා අද මංගල්‍යයක් සමරනවා. දැන් මේ දවස් තුනම මංගල දවස් තුනක්. බලන්න අද මංගල්‍යේ තමයි සම්විධාන වංශයේ ශ්‍රී නාමයේ මංගල්‍යේ, ජේසුගේ ශ්‍රී නාමයේ මංගල්‍යේ. ජේසුගේ ශ්‍රී නාමයේ කියලා කියන්නේ ජේසුස් යන ශ්‍රී නාමයේ. දේවදූතයා කිව්වා ඔබට මතක ඇති ජේසුස් යන ශ්‍රී නාමයට සියලු දෙනා දන නමය යුත්තෝය. උනාසරේ ශ්‍රේෂ්ඨ වනසේක. අද බලන්න පළමු කියවීම ජොහාන් ලිපියේ 3 ඉඳලා දිගට අපිට ඇහෙනවා. ඒ වගේම මතුතුමාගේ සුවිසේ 4 පරිච්ඡේදයේ 12 17 දක්වා සහ ඉදිරියට අපිට කියවෙන්නේ මොනවා ගැනද? සිරුබාරයට ගත්තට පස්සේ ජොම්තුමාව ජේසුට මේ ගලිලියට එන්න සිද්ධ වුණා. ආවෙන් පස්සේ මොකද කියන්නේ? පසුතැවිලා සිත් හරවා ගන්න කියලා ජුවාම්තුමා කිව්ව දේශනයම ජේසුතුමා ඊටලා වැඩියමක් කියනවා. දේවරාජ්‍ය ළඟා වෙලා තියෙනවා. දේවරාජ්‍යට ඇතුළු වෙන්නට ඔබට ආරාධනා කරනවා. මෙන්න මනුෂ්‍ය පුත්‍රයන ඇවිල්ලා ඉවරයි. මගේ ආදරවන්ත අම්මතාතේ දිව්‍ය පුතේ. මනුෂ්‍ය පුත්‍රයන මේ ලෝකයට ආවයි කියන සුභාරංචිය ඔබට මට මහ පුදුමාකාර සතුටක් ගෙන දෙන්න ඕන. පාපේ නැමැති වහල් බවින් මුදවා ගන්නට විමුක්තිය ගෙන දෙන ගැලවීම ගෙන දෙන ස්වාමින් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ළඟා වෙනමයි කියන්නේ ඔබ මා සමග ජීවත් වෙනවායි කියන්නේම ඒක අපිට හරි වාසනාවන්ත දෙයක්. නව ඊශ්‍රායල් ජනතාව විදිහට අපි යන්නේ නව ජෙරුසලම කියන පොරොන්දු දේශය කරා. එතකොට මේ යන ගමනට ඔබට මට අවශ්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒක තමයි විශ්වාසය කියන පදනම තුල, බලාපොරොත්තුව කියන මේ ආදර්ශය තුල, ඒ වගේම ප්‍රේමය කියන ක්‍රියාකාරකම තුල ඔබ මම සැරිසරනවා අපි හැම කෙනෙක් තුලම. මෙන්න මෙතනයි ඔබටයි මටයි සිද්ධ වෙන්නේ දෙවෙන් වහන්සේගේ ආදරය නැවත වතාවක් ජීවිතේට ලබා ගන්නට. මගේ ආදරවන්ත අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබේ මගේ ජීවිතේට කතා කරන දෙවෙන් වහන්සේ අද මේ 2022 අවුරුද්ද තුල ඔබව මාව ගෙනියන්නේ කොයි විදියෙන්ද? ඔබට මට හිතන්න පුළුවන්ද, කියන්න පුළුවන්ද 2022 අවුරුද්දේ කොතනද මම නතර වෙන්නේ, කොතනද මම අනුතුටපත් වෙන්නේ, කොතනද මම අසනීප වෙන්නේ, කොතනද මට වරදින්නේ? අපි කාටවත් කියන්න බෑ. ඒකට හේතුව තමයි ඔබයි මමයි කියන්නේ අපේ ජීවිතවල එක සැලසුමක් විතරයි. නමුත් සැලසුම ක්‍රියාත්මක කරන්නේ දෙවියන් වහන්සේයි. මෙන්න මේ ගැඹුරු සත්‍යය තේරුම් ගන්න ජේසුගේ ශ්‍රී නාමය. අපි හැම කෙනෙකුට නමක් තියෙනවා. නමින් කතා කරන්න නම වැදගත්. මේ නම කියන එක අපි හැම කෙනෙකුගේම ජීවිතයේ හරි වටිනාකමක් තියෙනවා. මගේ නම මම දාගත්තේ නැහැ. ඔබේ නම ඔබ දාගෙන නැහැ. වෙන කවුරුයි දාලා තියෙන්නේ. නමුත් ඒ නම වැදගත්. ඒ නිසා ජේසු යන නාමයට සාතන් බයයි. බය නැතුව කතා කරන්න ජේසු කියන වචනේ ඔබේ ගෙදර නිතර නිතර. ඔබට සුබ දවසක්. ඔබට ජේසු පිහිටයි.